හෙලෝ කොහොමද ඔයාලට ඔන්න අද වීඩියෝ එක ගොඩක් විශේෂ එකක් අපි හැමෝටම ලෙඩ දුක් හැදෙනවනේ ඉතින් එහෙම වුණාම අපි යන්නේ හොස්පිටල් එකට මම නම් ගියේ මගේ වැඩකට හැබැයි මේ හොස්පිටල් එක ලංකාවේ තියෙන පුදුම හිතෙන හොස්පිටල් එකක් ගේට්ටුවෙන් ඇතුල් වෙන තැන ඉඳලම මොකද්ද අමුත්තක් අපි දෙන්නටම දැනුණා හරි කතාව මෙහෙමයි උදේ පාන්දරින්ම අපි දෙන්නම සදර්න් එක්ස්ප්‍රෙස් වේගෙන් මේ විදිහට අපේ ගමන පටන් ගත්තා. සර්විස් ඒරියා එකෙන් කෑමත් අරගෙන අපි දෙන්න කෙලින්ම ආවේ වලස්මුල්ල බේස් හොස්පිටල් එකට. මාදවව එහෙමම තියලා මම මගේ වැඩේට හොස්පිටල් එක ඇතුළට ගියා. නදුලිගේ වැඩේ ඉවරලා එනකන් කාරකට වෙලා පොඩි නිින්දක් දාගෙන ඉන්න හිතාගෙන ගියාට කට්ටිය දැකලා කතාබහට එකතු වුණා. සුන්දර වටපිටාවක හොස්පිටල් එක පිහිටලා තිබුණ හින්දා වටපිටාව බලන්න යන කරපු ආරාධනාව මං ඉහෙලිම පිළිගත්තා. ගමනේදී මම මුලින්ම නොටිස් කරපු දෙයක් තමයි මේ හොස්පිටල් එකේ තියෙන ගොඩක් අඩුපාඩු ගමේ මිනිස්සුම එකතු වෙලා සම්පූර්ණ කරගෙන තියෙනවා. රජයෙන් ලැබෙන පහසුකම් වලට අමතරව ඉතිරි අඩුපාඩු සියල්ලක්ම සිංහ සමාජය, රෝහල් සංවර්ධන පදනම, ඒ වගේම බෙලද සංගමයේ අයත් එකතු වෙලා අවශ්‍යතා සපුර ගන්නවා. මේ තියෙන්නේ මෑත කාලයේ හදපු අලුත්ම රෝහල් සංකීර්ණයක්. මෙතුම තමයි අතීතයේදී මේ රෝහල් ඉදි කරන්න මේ භූමිය පරිත්‍යාග කරලා තියෙන්නේ. ඊළඟට මාව කෙලින්ම එකගෙන ගියේ වෛද්‍ය අධිකාරීතුමාගේ කාර්යාලයට. ටිකක් කාර්යබහුල මොහොතක හිටියත් වෛද්‍ය අධිකාරී ડોક્ટર රංග චන්දසේන මහත්මයා බොහොම සුහදශීලීව අපිව පිළිගත්තා. කාර්යාලයේ පුරාවටම අපිට දකින්න ලැබුණු දෙයක් තමයි මේ සම්මාන සහ ඇගයීම්. මෙච්චර සම්මාන ගොඩක් මෙච්චර සහතික ගොඩක් මේ හොස්පිටල් එකට ලැබෙන්න තියෙන විශේෂත්වය මොකද්ද කියලා අපට කුතුහලයක් ඇති වුණා. ආ ඒ විස්තර කියන්න කලින් කට්ටියත් එක්ක සෙල්ෆි ටිකක් ගහලා ඉන්න එපැයි. ඊට පස්සේ වෛද්‍ය අධිකාරීතුමත් එක්කලා අපි පිටත් වුණා කෙලින්ම OPD එකේ තියෙන පැත්තට. මේ හොස්පිටල් එකේ OPD එකෙන් බෙහෙත් ගන්න එන ඕනම කෙනෙක්ට අනිත් හොස්පිටල් වල වගේ නම්බරයක් ගන්න කොළ පුරවන්න වගේ දේවල් අවශ්‍ය වෙන්නෙම නැහැ. වෛද්‍ය අධිකාරීතුමා කියපු විදිහට OPD එකට එන රෝගීන්ට කරන්න තියෙන්නේ ඩෙන්ටි කාඩ් එක ඉදිරිපත් කරන එක විතරමයි. සාමාන්‍ය රජේ රෝහල් වල බාහිර රෝගීන් ලියාපදිංචි කිරීමේ ක්‍රමයට වඩා වෙනස් විදිහක් අපි මෙතනින් දැක්කා. මම දැන් OPD එකේ බෙහෙත් ගන්න හදනවා. දැන් මේ කියන සිස්ටම් එක කොහොමද ඇත්තටම වෙන්නේ? කොච්චර ලේසිද? කොච්චර කාර්යක්ෂමද කියලා බලන්න ඕන දැන් පුළුවන්කම තියෙනවා. මම දැන් රෝගියෙක් විදිහට ලියාපදිංචි වෙන සූදානම් හොස්පිටල් එකේ. බලමු. මමගේ මූලික තොරතුරු ඔක්කොම ලබා දුන්නා. ඊට පස්සේ අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේක මෙයා මේක දීපුවා. මෙයා යනවා. මේ බාකෝඩ් එක මට මෙතන ස්කෑන් කරන්න පුළුවන්. ස්කෑන් කරාට පස්සේ මට ආවා ටෝකන් එක හම්බුනවා. හරි. ඔයාලට පේනවා. මගේ සියලු විස්තර ඇතුළු මේක ලැබලා තියෙනවා. දැන් මට පුළුවන් බෙහෙත් ගන්න යන්න. ආ මේ බලන්නකො බොරු ලෙඩක් හදාගෙන මෙන්න මෙයා. ඔයාලා ඒ දැකපු විදිහට බාකෝඩ් එකත් එක්ක රිසිප්ට් එක ගත්තයින් පස්සේ වැඩේ හරිම ලේසි කාර්යක්ෂමයි. මෙතන ආවට පස්සේ අපිට කියන්න දෙන්නේ අත්තම අපිට මේ රෝග ලක්ෂණ ටික විතරයි කියන්න දෙන්නේ. ඒක ටික ඔක්කොම කියනවා. දැන් මෙතන ඉන්නේ දවස්වල අපි දකින්නේ නම මොකක්ද වයස කීයද කියන මූලික තොරතුරු ටික වෛද්‍යවරයා නැවත නැවත ලියන්න අවශ්‍යයි. බ්ලඩ් එකේ නැවත නැවත ලියන්න අවශ්‍යයි. මෙතන තියෙන එකක් නෙමෙයි. මේ බලන්න බෙහෙත් තුඩු අතේ මුකුත් නැහැ. තියෙන්නේ බාකෝඩ් එක තියෙන රිසිප්ට් එක විතරමයි. පොලිමෙන් එළියට ඇවිල්ලා මේ වැඩේ කරුවා. තාපිට දෙදුන්නා. බලමු අපි කොහොමද ඒක කියන්නේ. මෙතනත් එහෙමයි. බාකෝඩ් එක දුන්නා, ෆාමසි එකෙන් ස්කෑන් කරලා බෙහෙත් ටික දුන්නා.
කොළඹ තියෙන සමහර ප්‍රයිවට් හොස්පිටල්ස් වලටත් වඩා මේ හොස්පිටල් එකෙන් හොඳ කාර්යක්ෂමතාවයක් අපි දැක්කා. ඔගොල්ලෝ දන්නවනේ ගොඩක් වෙලාවට රජේ රෝහලකින් බෙහෙත් ගන්න ගියාම මුහුණ දෙන්න වෙන අපහසුතාව බොහොමයි. හැබැයි මේ වලස් මුල්ල බේස් හොස්පිටල් එක හැම රජේ රෝහලකටම හොඳ ආදර්ශයක්. තියෙන ගොඩනැගිලි ගොඩක් පරණ වුණාට සුහදශීලී කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් හැම දෙයක්ම පිරිසිදුව පිළිවෙලට තියන් ඉන්නවා. අපි දැන් බලන්න යන්නේ කසම කලමනාකරණය වෙන්නේ කොහොමද කියලා. අපි එකක් දීලා බලමු. සාමාන්‍යයෙන් රජේ රෝහලකට ආවහම මේ මේ මම මේ ඉන්න පැත්තට කිට්ටු වෙන්නවත් අමාරු ගොඩක් වෙලා නේද ගොඩක් වෙලා හැමතැනම නෙමෙයි ඒ කියන්නේ මේ එකක් දුර්ගන්ධය ඒ කියන්නේ කසල හරිය විදිහට බැහැර වෙලා නැහැ දැන් අපි ඉස්සලා දැක්කේ මේ ඝනාපද්‍රව්‍ය කොයි විදිහටද බැහැර වෙන්නේ ඒ කියන්නේ මේ වීදුරු ප්ලාස්ටික් නිදුල් වගේ දේවල් බැහැර වෙන්නේ කොහොමද කියලා දැන් මේ ඉන්නේ ක්ලිනිකල් ටෙස්ට් ඒ කියන්නේ මේක බැහැර කිරීම හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක් මන්නේ අපි මම අර කිව්වා වගේ හොස්පිටල් එකට ගියාම තියෙන ගඳ ඉවස ගන්න බෑ. එහෙම නැත්නම් කාණු පුරාවට ගොඩක් වෙලාවට දකින්න අපි ඒ මේ අපද්‍රව්‍ය ගලාගෙන යනවා. ඒව සමාලට ඇනකට යනවා වෙන්න පුළුවන්. සෞඛ්‍යමය ගැට ගොඩක් දකින්නවා. හැබැයි මෙතනදී මං ජීවිතේ දැකපු පළවෙනි වතාවට ඉතාලම පිරිසිදුව ඉතාලම පිළිවෙලට වැඩේ සිද්ධ වෙලා තියෙනවා. මේ ඇත්තර මේක රෝහලකට ආවා කියලා දැනෙන්නේ නෑ. හරි සුන්දර වටපිටාවක් පරිසරයක් තියෙන්නේ. මේ කෙසේ? මේක පේනවද? ඊළඟට පෙන්වන්න හදන්නේ වෛද්‍ය ලේඛන සහ සංඛ්‍යා ලේඛන අංශය. දැනට තියෙන කබඩ් රාක්කනම් පරණ වෙලා තමයි. හැබැයි හැම ඩොකියුමන්ට් එකක්ම ඕනම වෙලාවක හොයාගන්න පුළුවන් විදිහට පරිස්සම් කරලායි තියෙන්නේ. ස්වාමීන් වහන්සේලාට ප්‍රතිකාර ලබා ගන්න අංග සම්පූර්ණ භික්ෂු වාට්ටුවකුත් තියෙනවා. ඇතුල් වෙන තැන හිටපු සෙකියුරිටි අංකල්ලා ඉඳන් හැම කෙනෙක්ම හරිම සුහදශීලී. ඩොක්ටර් අංග චන්ද්‍රසේන වෛද්‍ය අධිකාරී තුමන්ගේ ඉඳන් හැම කෙනෙක් තුළම ඒ කාරුණිකත්වය අපි දැක්කා. අන්තිමට නදුනිගේ තනියට ආපු මම මොන හොස්පිටල් එකම ලංකාවේ මෙච්චර හොඳ හොස්පිටල් එකක් මෙච්චර ලස්සන හොස්පිටල් එකක් තියෙනවද කියලා දැනගන්න ලැබුණා. ඉතින් මම විතරක් දැනගෙන වැඩිනේ. ඒකින්ද මං හිතුවා ඔයගොල්ලෝ දැනවත් කරොත් හොඳයි කියලා. අපි ගිහින්නම්. මේ වගේ අත්දැකීම් ඔයාලට තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ඊට පස්සේ අපි ගියා අපේ ආසම තැනක් වෙන උණ වටුන බීච් එකට. වැඩේ ඉවර කරලා අපි ආවා උණ වටුන. ලංකාවේ කොහේ ගියත් මේ උණ වටුන තරම් ලස්සන තැනක් මට හිතට අල්ලපු තැනක් ලස්සනට වැඩිය හිතට අල්ලපු තැනක්. කොහෙවත් නැහැ. ඉතින් මේ සාමාන්‍යයෙන් උණ වටුන යනවා නම් අපි එන්නේ අනුරයිගේ ද රොක් තමයි. ද රොක්. අපි ඉතාලම හිතවත් එක්ක ඉතින් අද ඇත්තටම ආවේ අනුරයිගේ වල්ල යනවා තෝරින්. हॉस्पिटल के दी तापिटा होते ना कान्ना बोना दीला साला कुवा है बैठी थी मेरे कमीज कर लात बैन और ना मागे क्या है मेरे तीनों मैं पत्ते ना दुनी यहाँ से क्या है मेरे तीनों मैं नहीं
මේ ඉන්නේ අපේ හිතවත් අනුරయ్యා. ආගිය තොරතුරු කතා කරලා අපි ආපහු කොළඹ එන්න පිටත් වුණා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මාද විජේසිංහ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.